සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝටම කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ කොහොමත් තව මාසෙකමාරක් විතර යනකම් මට එක දිගට ෂෙඩියුල් එකකට වීඩියෝ අප්ලෝඩ් කරගන්න බැරි වෙයි හැබැයි සතියකට එකක් හරි මේ වගේ වීඩියෝ එකක් දාන්න මම බලාපොරොත්තු වෙනවා අද අරන් ආවේ මම පාවිච්චි කරන ගොඩක් ඉන්ට්‍රස්ට් ඇප් එකක් ගැන විශේෂයෙන්ම මේක ෆොටෝ එඩිටර් එකක් හැබැයි මේක සේව් කරාට පස්සේ වීඩියෝ එකක් විදියට තමයි ඔයාලට එක්ස්පෝර්ට් කරගන්න වෙන්නේ හැබැයි ඉතින් මේ වගේ ෆොටෝ එකක් Facebook හරි ඔයාලගේ Instagram එකේ හරි දැම්ම ගොඩක් හොඳ රීච් එකක් ගන්න පුළුවන් සාමාන්‍ය දාන normal image එකක් වෙනුවට ගොඩක් ලස්සන animation එකක් එක්ක මෙන්න මේ වගේ image ඔයාලට ගොඩක් ලස්සනට සහ creative විදියට මෙන්න මේ ඇප් එක හරහා ඔයාලට ගොඩක් ලස්සනට හදාගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් මේ ඇප් එකේ නම තමයි Pixaloop කියන්නේ. ඔයාලට මේක Play Store එකේ download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා description එකේ link එක දාලා තියනනම් ඔයාලට link එකෙන් ගිහිල්ලා මේ application එක download කරලා install කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇප් එක install කරාට පස්සේ සාමාන්‍ය ගොඩක් හුරු බූට් interface එකක් තමයි තියෙන්නේ. මේකට ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන් මේ ඇප් එක හරහා ගිහිල්ලා ෆොටෝ එකක් import කරගන්නත් පුළුවන් එහෙම නැත්නම් gallery එකට ගිහිල්ලා ඒක share option එක යටතේ මේ ඇප් එක හරහා directම open කරගන්න මෙතනින්ද මම මුලින්ම open කරගන්න මෙන්න මේ waterfall image එක මේක open කරගෙන මම මුලින්ම කරන්නේ මේ ෆොටෝ එකේ තියෙන අහස ගොඩක් ලස්සනට animate වෙන්න තමයි මේක හදාගන්නේ මොකද ඒක ගොඩක් realistic වෙන්න ඉතින් ඔයාලට පල්ලෙහා මෙතන ඔප්ෂන් එකක් පේනවා ඇති animate size sky කියලා මම මෙන්න මේ sky කියන ඔප්ෂන් එකට යනවා මේකට ගියාට පස්සේ ඔයාලට මෙතන free use කරන්න පුළුවන් sky තුනක් තියෙනවා ඒ තුනෙන් කැමති එකක් දාගන්න මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට මේ අහස move වෙන විදිය හරියට අපි phone එකෙන් capture කරන time lapse එකක් වගේ තමයි මේක sky එක move වෙන්නේ ඉතින් මෙතනින්දී ඔයාලා කැමති sky එකක් තෝරගෙන මේ ඇප් එකේ වම් පැත්තේ තියෙන මේ වගේ පොඩි arrow එකක් ඒක press කරාට පස්සේ මේක back එකට යනවා ඊළඟට මම කරන්නේ මේ image එකේ තියෙන මේ වතුර ටික ගොඩක් ලස්සන පල්ලෙහාට කඩන් වැටෙන විදියට හදාගන්න යන්නේ ඒකේ දිහාට බලන්න මෙතන animate එකට ගිහිල්ලා මෙතන තියෙන මේ path කියලා option එකක් ඒක click කරලි වෙල ඔයාලට පුළුවන් වතුර යන්න ඕන path එක මේ විදියට ඇඳගන්න මේ විදියට ඇඳගත්තට පස්සේ මෙතන තියෙන මේ play button එක press කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක move වෙන විදිය. එහෙන් බලද්දී ඔයාලට පේනවා ඇති මේකේ තියෙන මේ කඳුත් මේ පල්ලෙහාට කඩන් වැටෙනවා. ඉතින් ඒක නවත්තන්න කරන්න තියෙන අපිට පුළුවන් මේකේ මේ වගේ තියෙන anchor point දාගත්තට පස්සේ ඒ anchor point වලින් පල්ලෙහා area එක විතරයි move වෙන්නේ. මම මේ විදිහට anchor point එකක් දා ගන්නවා. ඒ කියන්නේ anchor point එකෙන් උඩ තියෙන area එක move වෙන්නේ නැහැ. ඊට පල්ලෙහා තියෙන area එක විතරයි move වෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන වතුර සහ අහස විතරයි මේ විදියට move වෙනවා පේන්නේ. ගොඩක් ලස්සන animation එකක් එක්ක. නමුත් මේකේ කඳු එහාට මෙහාට මුකුත් දෙන්නේ නැහැ. මොකද අපි ඒක anchor point දාලා stop කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන වතුර සහ අහස ගොඩක් ලස්සනට move වෙනවා. ඒ වගේම තමයි මෙතන මේ speed option එකට ගියාට පස්සේ මේ වතුර ගතිය ගොඩක් speedly වැක්කිරෙන විදියට අපිට මේක හදාගන්න පුළුවන් මෙතන speed option එකෙන්. ඉතින් මේ speed එක ගොඩක් වැඩි කරගත්තට පස්සේ ගොඩක් ලස්සනට වතුර පල්ලහට වැක්කිරෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් කරේ මේකේ වතුර සහ අහස හදාගත්ත එක. දැන් මම කරන්නේ මේකට පොඩි overlay සහ effect එකක් add කරගන්න යන්නේ. මම එකටම මේකට යනවා මේකේ තියෙන element කියන option එකට. එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කුරුල්ලෝ කිහිප දෙනෙක් පියාඹනවා තියෙනවා. ඒ වගේම දුම යනවා, ගින්දර, සමනල්ලු වගේ දේවල්. මම මේකෙන් ගන්නේ මේ කුරුල්ලෝ ටික. ඒක තමයි මේ ගොඩක් match වෙන්නේ මේ image එකට. මම කුරුල්ලෝ ටික මේ විදිහට දාලා හරියට place කරගෙන ඊළඟට යනවා මම මේකේ තියෙන overlay option එකට. overlay option එකට ගිහිල්ලා ටිකක් වහින overlay එකක් තමයි මේ විදිහට add කරගන්නේ. ඒකෙත් speed එක අපිට හදාගන්න පුළුවන් manual අපිට අවශ්‍ය විදියට. මේ විදිහට හදාගත්තට පස්සේ මේ තියෙන අපේ final image එක ඔයාලට පේනවා ඇති මේ සාමාන්‍ය තිබ්බ image එකත් ගොඩක් ලස්සන animate වෙන ෆොටෝ එකක් විදිහට මේ application එක හරහා අපිට හදාගන්න පුළුවන්. මේ ඔයාලට බලා ගන්න හම්බෙන්නේ සාමාන්‍ය ෆොටෝ එක. ඒ වගේම මේ බලා ගන්න හම්බෙන්නේ මේකෙන් හදාලා ඉවරුණාට පස්සේ තියෙන image එක. ඊළඟට මම කියන්නේ මේක export කරගන්න එක. මෙතන උඩ තියෙන export option එක ඒකට ගිහින් ඉවරලා මම මේක වීඩියෝ එක තෝරගන්නවා GIF විදියට මේක export කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේක සල්ලි දීලා මේ application එක download කරගන්න සිද්ධ වෙනවා දැනට මම free version එකක් විතරයි අරන් තින්නේ ඒකින්ද මම මේක video option එකට දාලා මේ විදියට export කරගන්නවා ඉතින් මේ විදියට තමයි සරලවම ගොඩක් ලස්සන මේ වගේ image එකක් animation එකක් විදියට හදාගන්නේ
ඔන්න ඊළඟට මම යන්නේ ගොඩක් ලස්සන ගර්ල් කෙනෙක්. මෙන්න මේ පල්ලෙහාට වැක්කිරන කොණ්ඩේ ගොඩක් ලස්සනට ඇනිමේට් කරගන්න. ඉතින් මම ඒකට මම තෝරගත්තේ මෙන්න මේ ඉමේජ් එක. මම ඒක ෂෙයා ඔප්ෂන් එකට ගිහින් මේක Pixaloop app එක හරහා ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මම මුලින්ම කරන්නේ මේක ඇනිමේට් කරගන්න එක. මෙතන මේ ඇනිමේට් ඔප්ෂන් එකට ගිහින් මම පාත් එක අඳිනවා කොණ්ඩේ මොන පැත්තටද මූව් වෙන්න ඕනි කියලා. මම මේ විදිහට පාත් එක ඇඳ ගන්නවා. මේ විදිහට පාත් එක දාලා ප්ලේ කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ මූණත් පල්ලෙහාට වැක් කරනවා බෑග්ග්‍රවුන්ඩ් එකත් එනවා. මේකෙත් කරන් තියෙන අර කලින් කරපු දෙයමයි ඇන්කර් පොයින්ට් දාලා අපිට මූව් වෙන්න ඕන ඒරියා එක විතරක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. මම මේකෙදි මූණ ඒරියා එක සිලෙක්ට් කරගන්නවා. මොකද මට මූණ ඒරියා එක පල්ලෙහාට වැක් කරන්න ඕනේ නැති හින්දා. මේ විදිහට ඇන්කර් පොයින්ට් එක දාගෙන ප්ලේ කරලා බලමු. ඔයාලට පේන ඇති බෑග්ග්‍රවුන්ඩ් එකත් මූව් වෙනවා. දැන් මම කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකත් මූව් වෙන්නේ නැති වෙන්නේ ඒ ඒරියා එකටත් මේ විදිහට ඇන්කර් පොයින්ට්ස් කිහිපයක් ඇඩ් කරගන්නවා. මේ විදිහට ඇඩ් කරගෙන ඔයාලට පේන ඇති ප්ලේ කරාට පස්සේ ගොඩක් ලස්සනට ඒක මූව් වෙනවා. මෙතින්ද මට කොණ්ඩේ පල්ලෙහාට වැක්කේ මේ ස්පීඩ් එකත් අපි අර කලින් කරා වගේ අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. මම ඒකත් හදාගෙන ඊළඟට මම කරන්නේ මේකට ඕවලේ එකක් දාගන්නවා. මම මේ ඕවලේ ඔප්ෂන් එකට ගිහිල්ලා මෙන්න මේ වගේ පස්වෙනියට තියෙන ඕවලේ එක දාගන්න. ඒක ගොඩක් ලස්සනයි. ඔයාලට පේනවා ඇති සාමාන්‍ය තිබ්බ ෆොටෝ එකට වඩා මේ ඉමේජ් එක කොච්චර ක්‍රියේටිව්ද කියලා. අනිවාර්යයෙන්ම මේ වගේ ෆොටෝ එකක් ඔයාලගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ පෝස්ට් කරෝදී සාමාන්‍ය ෆොටෝ එකට හම්බෙන ලයික් සහ කමෙන්ට් වලට වඩා ගොඩක් ලොකු රීච් එකක් මෙන්න මේ වගේ ෆොටෝ එකක් දාලා ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අද කතා කරේ මෙන්න මේ Pixaloop කියන ෆොටෝ එඩිටර් එක ගැන. ඉතින් මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහසත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මම ඉස්සරහට රිවිව් කරන්න අවශ්‍ය ඇප්ලිකේෂන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකත් මතක ඇතුව පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාලා පුළුවන් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ නොදන්න යාළුවන්ටත් බලන්න ෂෙයා කරගන්න. ඒ වගේම ඔයාමගේ YouTube channel එකට තාම අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් ඔයාලා බලන් පල්ලා හැතින් රතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපැත් තියෙන bell icon එකක් press කරන්න. මොකද ඒක press කරොත් විතරයි මේ වගේ දැන් හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.